සුබ මධ්‍යහන. ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවති සිරස්තල වෙත. පාටලීට ඇප රාජිතට අලුත් චෝදනාවක්. රාජිත සේනාරත්න කරපු සියලු අක්‍රමිකතා සියල්ලම ඔප්පු කරනවා. පසුගිය වසර 10ක සේවා කාලයේ සපිරු පොලිස් නිලධාරීන්ට උසස් වීම. හිට සිට වැසි අඩුවේ අවතැන් බෝවන්ට අකණ්ඩව සහන. අධිවේගී අධික වේගය විදේශිකයන් 3ක් ඇතුළු 4කට මරු කැඳවයි. කෝටි 76ක අයිස් අරාබි මුහුදේ. දේශීය ප්‍රවෘත්ති. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරුණා. ඒ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇප මතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසෙල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ දෙවන අපේක්ෂිත ඇප ආයුධ පත ලබන 30 වන තෙක් කල් තිබීමට අධිකරණය ඊයේ තීන්දු කළා. මේ අතර මෙම සිද්ධියට අදාළ නවලේඛන ඇතුළත් කර රාජිත සේනාරත්න මහතා සිය 3 වන අපේක්ෂිත ඇප ආයුධ පතද අධිකරණය හමුවේ ගොනු කළා. රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කීපයකදී මෙලෙස අදහස් පළ කෙරුණා. පුහුල් හොරා කරෙන්දනේ වගේ එතුමා අත්අඩංගුවට ගන්න නියෝගයක් ගන්නවත් කලින් 3 වෙනි දවසට අපි රාජිත සේනාරත්න මහත්තයා අධිකරණයේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අප දෙනකන් ලංකාවේ තියෙන හැම උසාවියකටම යමින් ඉන්න රාජිත සේනාරත්න කියන පවිටු දේශපාලකයා තවත් කරපු බරපතලම කාරණයක් තමයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරවීම පිණිස රට තුල මතයක් සකස් කරවීම සඳහා අල්ලස් ලබලා දීලා ආබාධිත රණවිරුව 3 දෙනෙක්ව තමන්ගේ වසඟයට ගත්තා. එතකොට මේ ඒවා සම්බන්ධයෙන්ුත් රාජිත සේනාරත්න මහත්මයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකන් අපි බලාගෙන ඉන්නවා. නිසා දැන් කරන්න දෙයක් නැහැ. අහෝ ඛේදේකි ඉරකි තිතක තිත් ගොඩකි අවසානයේ ජරාවකි දැන් රාජිත ලටම ජම්පරේ අඳගන්න සිද්ධ වෙලා තියෙනවා. දීවර ඇමතිවරයා හිටපු කාල නැව් ගිලපු රාජිත සේනාරත්න කරේ දීවර ශේෂ්ත්‍රේම කඩාවැට්ටු. හෙට අනිද්දා වෙනකොට රාජිත සේනාරත්න මේ දීවර ඇමතිවරයා හැටියට ඉන්නද්දි කරපු ඒ සියලු අක්‍රමිකතා තමන්ගේ ගෝලභාවයත් එක්ක දීවර ජනතාවගේ මුදල් කාබාසිමියා කරපු ඒවා සියල්ලම ඔප්පු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරුණා. ඒ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇප මතයි. 2016 වසරේ සිදු වූ රියානුතුරක් සම්බන්ධයෙනුයි පාටලී චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි. අනතුරෙන් සංදීප් සම්පත් නැමැති තරුණයා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුණා. කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව සති ගණනක් මෙම තරුණයා ප්‍රතිකාර ලැබුවා. අදාළ අනතුර සිදු කර පලා යාම, රියදුරු මාරු කර තොරතුරු වසන් කිරීම, අධිකරණයේ නොමග යැවීම ඇතුළු චෝදනා කිහිපයක් මතයි නීතිපතිවරයා ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේ. ඒ අනුව අත්අඩංගුවටගත් පාටලී චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම අවසන් කර ඇති බැවින් සහ අනිකුත් වීඩියෝ සාක්ෂි හා සෙසු සාක්ෂි සඳහා අදාළ සැකකරුට බලපෑමක් සිදු කළ නොහැකි බැවින් මෙම නඩුවේ පළමු විත්තිකරු වන පාටලී චම්පික රණවක මහතාට ඇප ලබා දෙන බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. එහෙත් සෑම ඉරුදිනකම පෙරවරු 9:10 අතර කොළඹ අපරාධ කොට්ටාසේ පෙනී සිටින ලෙසට නියෝග කෙරුණා. කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීමෙන් වලකින ලෙසද මහේස්ත්‍රාත්වරිය චම්පික රණවක මහතාට නියෝග කළා. රණවක මහතාට ඇප ලබා දීමේ නියෝගය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වුවා. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විටත් අතුරුදන්ව සිටින බවද ඔහු අධිකරණයට වාර්තා කළා. එහිදී විත්තීය නීතිඥවරුන් කියා සිටියේ මේ වන විට අතුරුදන්ව සිටින පුද්ගලයන් දෙදෙනා මේ මොහොතේ අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවයි. එය අනුව නඩුවේ දෙවන විත්තිකරු වන තුසිත කුමාර සහ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට අවශ්‍යව සිටින ප්‍රදීප් පල්විස් යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ප්‍රදීප් පල්විස් යන අය මෙම නඩුවේ විත්තිකරුවෙකු නොවන බැවින් ඔහු නිදහස් කරන ලෙසයි. එහෙත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස අධිකරණින් ඉල්ලා සිටියා. ඒ පිළිබඳව අවධානය යොමු කළ අධිකරණය ප්‍රදීප් පල්විස් නැමැත්තාට ලබන 26 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කළා. තුසිත කුමාර නැමැති දෙවන විත්තිකරු මෙම නඩුවේ සැකකරුවෙකු බැවින් ඔහු ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්දනාකාර ගත කෙරුණා. එදිනට මෙම නඩුව යලි කැඳවීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 කිලෝමීටර කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුජ්ජලීන් 4 දිනක ජීවිතක්ෂයට පත් වුණා. ජීවිතක්ෂයට පත් වූවන් අතර ඉන්දියා ජාතිකයින් 3 දෙනෙකුද වනවා. වැලිපෙන්න සහ කුරුදුගා හැතක් මතර ප්‍රදේශයේදී විදේශිකයින් රැගත් වෑන් රථයක් කන්ටේනර් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අපි යනකොට දෙන තුන්දෙනෙක් කෙරී හිටියේ ඒ ගෑනුගුණ කෙරෙලා හිටියේ. ආව පෙරගන්න ගොඩක් උත්සාහය ඇතුලේ පෙර වැකුම් මැෂින් වගේ දාලා කෙලෙන් කරා. කෙලෙන් කළා එහෙම පාරෙන් අනිත් පැත්තට දාලා ඉවල හයිවේ එකේ එහා පැත්තට දාලා ඉවල එල්පිරිස් පෙතාල් ඒගොල්ලන් යවන්න ඉක්මන් කරලා ඩ්‍රයිවර්වත් පැටවුවා. ස්ට්‍රයික් කරනවා ජීවිතේ නැති වෙලා වගේ තුනේ පිටිපස්සේ කට්ටිය ඔක්කොම වාහනවල දාලා යවුවා. අනතුරේ මේගේ වෑන් රථයේ ගමන්ගත් විදේශිකින් 3 දෙනෙකු සහාරිය තුරායි. බරපතල තුවාල ලැබූ විදේශිකින් 2 දෙනෙකු කලාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ජීවිතක්ෂයට පත් විදේශිකින් 3 දෙනා එකම පවුලේ සාමාජිකයන් බවටයි හෙළි වී තිබෙන්නේ. වෑන් රථයේ අධික වේගය අනතුරට හේතුව බව කුරුදුගා හැතක්ම පොලිසිය ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභව ප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 63 වන වියෙහි පසු වුණා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. නීතිඥ සංගමයේ උපසභාපතිවරයෙක් ලෙස කටයුතු කර ඇති ප්‍රසන්න ජයවර්ධන මහතා ජනාධිපති නීතිඥවරයෙකු දවනවා. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙසද ප්‍රසන්න ජයවර්ධන මහතා කටයුතු කළා. දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය හෙට දිනේ සිට අඩුවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ විටින් විට ගෙගරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිවෙනපුරා පවතින වැසි තත්ත්වය හෙට දින සිට తాවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතිනවා. අද දිනේදී උතුරු පළාතේ විටින් විට වැසි ගෙගරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඌව උතුරු මැද නැගෙනහිර පළාත්වලත් නුවරළිය සහ මාතල යන දිස්ත්‍රික්වලත් වැසිවාර කීපයක් ඇති වීමේ හැකියාව පවතිනවා. දිවෙනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම පස්වර දෙකකින් පමණ පසුව තැනින් තැන වැසි ගෙගරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. පසුගිය දින කිහිපයේ බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 13කට බලපෑ මෙල්ල වුණා. අනුරාධපුරයේ පොළොන්නරුව නුවරඑළිය බාතලේ සහ වවුනියාව දිස්ත්‍රික්කවලටයි වැඩිම බලපෑම එල්ල වුණේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 112කට අයත් පුද්ගලයින් 65294 දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආරක්ෂිත ස්ථාන 123ක පුද්ගලයින් 15510 දෙනෙකු සිටින බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඔවුන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. අයහපත් කාලගුණයෙන් නිවාස 62ක් පූර්ණ හානි සිදු වූ අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 1463ක්. මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ලන දිස්ත්‍රික්කවලට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නායම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළා. එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට නිකුත් කළ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. අපදා සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා 117 අංකය විවෘතව තිබෙන අතර එය පැය 24 පුරා ක්‍රියාත්මකයි. දේශපාලන පළිගැනීම් සඳහා පසුගිය රජය වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කළ බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ජාතික සභාවක් පවා පිහිටුවමින් ඒ සඳහා දේශපාලනඥයින් නම් කළ බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා අම්බලන්තොට තේරපුත්ත රජමහා විහාරස්ථානයේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. විහාරස්ථාන භූමියේ නාපැලයක් රෝපණය කිරීමටද අමාත්‍යවරයා එක් වුණා. එම උත්සවය අමතු චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි. අපි දන්නවා 2015 පස්සේ ප්‍රධාන වශයෙන් පත්කිරීම පළිගැනීමේ සංස්කෘතිය. ඒ අනුව තමයි අලුතෙන්ම පොලිසියට කැලලක් එකතු කරලා FCID කියලා හැදුවා.
ඒකට හොඳම නඩු හදන්න පුළුවන් ගොතන්න පුළුවන් දක්ෂම නිලධාරීකයෙකුට ඇතුළු කරගත්තා. ඒ අනුව තවත් ඒකට උපදෙස් දෙන්න පාර්ලිමේන්තුවේ ඔබේ ඡන්දයෙන් ගියපු කණ්ඩායමකුත් ජාතික සභාවක් කියලා හැදුවා. අගමැතිතුමා, රාජිත සේනාරත්න මැතිතුමා, චම්පික රණවක මැතිතුමා, අනුර දිසානායක මැතිතුමා, සම්බන්ධන් මැතිතුමා, පොන්සේක මැතිතුමා. ත පිළිගැනීමට දක්ෂම පිරිසක් ජාතික සභාවට හදලා ඒ අය පැමිණිලි ගෙන්නවාගෙන ඒ අය තීරණය කරා පොලිසියට විභාග කරන්න දෙන්නේ මොන පැමිණිලිද. ගෞරවනීය පොලිස් සේවය හරහා ජනතාවට සේවය කරන්නේ පොලිස් සේවයක් ඇති කිරීමේ වගකීම දැන් අපට පැවැරෙනවා. අවුරුදු 10ට වඩා සේවයේ සිට සියලු දෙනාටම උසස් වීම් ලබා දීමේ වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට අනුමත කරන්න මම ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි එයාගෙත් ප්‍රශ්න බලන්න ඕන. ලබන මාසයේ වෙන විට සහල් මිල අඩු කිරීමේ සහනය සම්පූර්ණයෙන්ම ජනතාවට ලබා දිය හැකි බව රාජ්‍ය මාධ්‍ය වාසුදේව නානායකර මහතා පවසනවා. ඒ වෙනුවෙන් ගබඩා කර ඇති සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. හාල්වල මිල, එළවලුවල මිල ජීවන වියදම වඩාත් අමාරු කිරීමට හේතු වී තියෙන බවත් ආණ්ඩුව දන්. මේ සඳහා ආණ්ඩුව පියවර ගණනාවක් පැති කිහිපයකින් අරගත්. සතොසට වී අලෙවි මණ්ඩලයේ හාල් නැවත දමමින් තිබීමත් එක්ක මං හිතනවා ජනවාරි මාසයේ දෙවැනි සතිය පමණ වෙනකොට හාල් මිල අඩුවේ කියලා. පසුගිය මාසයේ උද්දමන අනුපාතය 4.1% බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනවා. එම වාර්තාවට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ උද්දමනීය වාර්තා වී ඇත්තේ 5.6% ලෙසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම් සංසන්දනය කළ විට පසුගිය ඔක්තෝබර් මාසයේ 131.9% වූ දර්ශකාංකය පසුගිය මාසයේ වාර්තා වී ඇත්තේ 132.9% ලෙසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිරන්තරයෙන් මිල උච්චාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන උද්දමනය පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තා වී ඇත්තේ 5.6% ලෙසයි. එය පසුගිය මාසයේ වන විට 5.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. අසිරිමත් නත්තල හෙටයි. මධ්‍යම රාත්‍රියේ දෙව්මැදුරු තුලින් නැගෙන සීනුහඬ මැදී අසිරිමත් නත්තල උදා වෙනවා. නත්තල් සමරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උත්සව සංවිධාන කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් උත්සවය දෙහිවලදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයිස් මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි එය සංවිධාන කෙරුණේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රාණි ගුණරත්න මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටිනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික වේජ ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති ආමාශල් සුමංගල ඩයසන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුවන් හමුදා කැරල් කණ්ඩායම උත්සවය වර්ණවත් කළා. පුත්තලම මංගල එළිය මීසම තුල නත්තල් කලාපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විවිධ නත්තල් වැඩසටහන් මීට සමගාමීව ක්‍රියාත්මක කර තිබෙනවා. නත්තල් කැරොල් වැඩසටහන් සහ නත්තල් ගස් ගවලින් ආදිය ඊට අයත්. ආබාධ සහිත රණවිරුවන් දෙදෙනෙකු නාගදීපයේ සිට කතරගම දක්වා පාගමනක් ආරම්භ කළා. ඔවුන් හම්බන්තොටින් පිටත් වී කිරින්ද දක්වා ගමන් ආරම්භ කිරීම සාර්ථකව සිදු කෙරුණා. කුරිරු යුද්ධයෙන් ආබාධ සහිත තත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් රණවිරුවන් දෙදෙනා නාගදීපයෙන් මෙම පාගමන ආරම්භ කළා. නාවික හමුදා සෙබල NW කුමාර් සහ යුද හමුදා සෙබල RW පියතිස්ස යන රණවිරුවන් දෙදෙනායි මෙම පාගමන ආරම්භ කළේ. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කරන කෘෂිකාර්මික හා වෙළඳ ප්‍රදර්ශනය බදුල්ල සේනානායක පිටියේදී හෙට දක්වා පැවැත්වෙනවා. ප්‍රදර්ශනය ආරම්භ වූයේ ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදර්ශන කුටි 24කින් ඒ සමන්විතයි. සමස්ත ලංකා දහම් සුවඳ පදනම සංවිධාන කළ ජාතික ගෞරව සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා.
ඒ එම පදනමේ සභාපති පූජ්‍ය මහව කල්යාණ ඥාන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතීමෙම උළෙලේදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යකරණය තුළින් සිදු කළ මෙහෙවර වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන ප්‍රසාද් කුරුවිට සහ අතුල බණ්ඩාර යන මහතුරුන් සම්මාන ලැබුවා. අම්පාර උහන උණු වතුර බුබුල විදුහලේ සිසුන්ට අධ්‍යාපනික උපකරණ සහ ගම්වැසියන් සිය දෙනෙකුට වියලි ආහාර පාර්සල් පිරිනැමුණා. මෙම උත්සවය උණු වතුර බුබුල තිස්ස පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණේ පහළගම ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ස්වාමීන් වහන්සේ 39ක විශේෂී සාංගික දානමය පින්කමක්ද පැවැත්ුණා. ඒ සමගින් නයිටීන් දිවා ප්‍රවෘත්ති අවසන්. පසුරු 1:55 සිට අපගේ පෑම් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk